ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දවස්වල පැවැත්වේ. මෙම ක්‍රිකට් තරගාවලිය කැපී පෙනෙන ලෙස දස්කම් දක්වන ක්‍රීඩිකයන් කිහිප දෙනෙක් පිළිබඳව කතා කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව බෝලින් රෑංකින් වල සහ බැටින් රෑංකින් වල ඉහළින්ම සිටින ක්‍රීඩිකයන් පිළිබඳ කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දිය වන්නන් අතර ඉදිරියම සිටින්නේ කෞමල් නානායක්කාරය. ඔහු ශ්‍රී ලංකා ආමි ස්පෝර්ට්ස් ක්ලබ් එක වෙනුවෙන් ක්‍රීඩා කරයි. මැච් හයක් තුල්දී ඉනිම් දහයකදී ලකුණු 651ක් ලබා දී විකට් 54ක් ලබාගෙන සිටි. දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රභාත් ජයසූරිය හෙවත් පප්පයි. සිංහල ස්පෝර්ට්ස් ක්ලබ් එක වෙනුවෙන් ක්‍රීඩා කරන මොහු මැච් 6ක් තුල ඉනිම් 12කදී ලකුණු 890ක් ලබා දී විකට් 43ක් දවාගෙන තිබෙනවා. තුන්වන ස්ථානයේ පසුවෙන්නේ තරිඳු රත්නායකයි. මොහු සෙබස්තියන් ක්‍රිකට් ඇන් ඇන්තනීස් ක්ලබ් එක වෙනුවෙන් ක්‍රීඩා කරන මොහු මැච් 5ක් තුල ඉනිම් 9ේදී ලකුණු 919ක් ලබා දී විකට් 39ක් දවාගෙන තිබෙනවා. ඒ අනුව හතරවන ස්ථානයේ චන්ද සිල්වා, පස්වන ස්ථානයේ ලසිත් තැඹුල්දෙනිය හිමි කරගෙන තිබෙනවා. පිතිකරුවන් අංශයේ ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන්නේ නිශාන් මදුෂ්ක වන අතර ඔහු ලකුණු 10 සීමාව පසු කර ගොස් තිබෙනවා. ඔහු රාගම ක්‍රිකට් ක්ලබ් එක වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මැච් 6කදී ඉනින් 9කදී ලකුණු 1025ක් ලබාගෙන තියෙන්නේ 500ේවා 5ක් 50ේවා 3ක් සමගින්. ඔහුගේ වැඩිම ලකුණු 300 වන අතර ඔහුගේ ඇවරේජ් එක 142ක් වැනි ඉහළ ප්‍රතිශතයක තබාගෙන යාම විශේෂත්වයක්. දෙවන ස්ථානයේ පසුවෙන්නේ කමුදු බෙන්ඩිස්. කොළඹ ක්‍රිකට් කප් එක වෙනුවෙන් ශ්‍රී ලංකාවන මොහු මැච් 6කදී ඉනින් 9කදී ලකුණු 603ක් ලබාගෙන තිබෙනවා. වැඩිම ලකුණු ප්‍රමාණය 200ක් වන අතර 102ක් සහ 50ක් මොහුගේ ගිනීමට අන්තර්ගත කර තිබෙන අතර ඇවරේජ් එක ලකුණු 86ක් වැනි ප්‍රතිශතයක් පවත්වාගෙන යනවා. තුන්වන ස්ථානයේ පසුවෙන්නේ තවත් අලුත් ක්‍රීඩකයෙකු වන නූනි දුපනාන්දු. ඔහු සිංහ ස්පෝර්ට්ස් ක්ලබ් එක වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මැච් 6කදී ඉනිම් 7ක් තුළ ලකුණු 601ක් ලබාගෙන තිබෙන්නේ වැඩිම ලකුණු 140ක් ලබාගෙන. ඒ අනුව ඔහු 100ව 4ක් සහ 50ව 2ක් ලබාගෙන තිබෙන්නේ 85.585ක ඇවරේජ් එකක් පවත්වාගෙන යමින්. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් නිවුස් දැනගැනීම සඳහා ක්‍රික් හොට් සබ්ස්ක්‍රයිබ් කරන්න.